මගේ පාලන කාලය තුල 2015 මම බොහොම පවිත්‍ර චේතනාවෙන් රාජපක්ෂ මහතුරුන්ගේ ආණ්ඩුවෙන් එළියට ආවේ රට ගොඩ ගන්න. නමුත් මගේ අනිත් පාර්ශවයේ ඒ සඳහා ඉඩ දුන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම ආණ්ඩුවක් හැදුවා ආණ්ඩුව ඇතුලේ. ඒක නිසා අපි බලාපොරොත්තු දේවල් ඉෂ්ට කරන්න බැරි වුණා. නමුත් අපි බොහෝ වැඩ කොටසක් කළා. ජාපාන ආණ්ඩුවට පොහොට්ටුවේ මහතුරු වෙන්නට මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. ජාපාන ආණ්ඩුව විශාල වැඩ කොටසක් කරපු ආණ්ඩුවක් මේ රටේ. මගේ ආණ්ඩු කාලේ කවදාවත් අමාත්‍යංශ ලේකම්ලා තනතුරු දරපු අය ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බෑ කියලා හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කරන මෙම ප්‍රකාශයන්ට පසුගිය යහපාලන රජයේ හිටපු මැති ඇමතිතුරුන් සහ මන්ත්‍රීවරුන් අද මාධ්‍ය හමු කිහිපයකදී මෙලෙස සිය ප්‍රතිචාරයන් දැක්වුවා. එතුමගේ දේශපාලනය ඕන විදිහට කරාට කමක් නැහැ. නමුත් ඒ කරන එක තුල අනිත් අයගේ කීර්ති නාමය නැති කිරීම, අප එදා ඉඳ ආරක්ෂක රූප UMP එක නැති කරන්න හදන එවැනි දේවල් වලට ඉඩ තියන්න අපි ඉඩ දෙන්නේ නැහැ කියන එක මතක් කරන්න කැමතියි. මෙතුමා අමතක වුණත් මතක් කරන්න කියන දෙයක් තමයි එක්සත් ජාතිය පක්ෂේ සාරවත් ඡන්ද ප්‍රමාණය තුලින් තමයි ජනාධිපති වුණේ කියන එක අපි මතක් කරන්න කැමතියි. එතුමා චරිත ඝාතන කරාට මගේ දේශපාලන ගමනේ වගේ කිසි දෙයක් ඇති කරන්න මට අවශ්‍යතාවයක් නැහැ. මේ ෆයිල් හත මෙතන තියෙන ප්‍රසිද්ධ කරන්නේ නැහැ. නමුත් මම එතුමාට අභියෝග කරන මේකේ අසත්‍යතාවය තියෙනවා නම් එතුමා ප්‍රසිද්ධ විවාදයකට එන්න මේ සම්බන්ධයෙන් විවාද කරන්න. අපි බොහෝ කැපීම් කරලා අපේ අවස්ථා නැති කරගෙන අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තාම ඊට පස්සේ ඒ ජනාධිපතිවරයා නිර්පාක්ෂිකයෙක් වෙනවා කියලා ආවට පස්සේ ආපහු පක්ෂ දේශපාලනේ පටන් ගන්න ඒ වෙනත් ගමනක් යනකොට ඒ ගැටලු හැමෝටම ඇති වෙන තත්ත්වයක්. අද ආණ්ඩුවේ අප්‍රසාදය හමුවේ විකල්පය විදිහට මෛත්‍රීපාල සිරිසේන තෝරගනී කියන මහා විශාල මනෝභාවයක ඉන්න මෛත්‍රීපාල සිරිසේනට කියනවා අමුඩේ ඇඳගෙන ආපහු පොළොන්නරුවේ දිව්වත් මේ රටේ අහිංසක ජනතාව රවට්ටන්න බෑ. යහපාල ආණ්ඩුව අසාර්ථක කරේ වෙන කවුරුත් දෙමේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. යහපාල ගමනේ ජනවරම කාලකන්ණි විදිහට පාවා දුන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. නැවත ගෝඨාභයලා බැසිල්ලා මහින්ද රාජපක්ෂලා බලයට ඇවිල්ලා රට විනාශ කිරීමේ ප්‍රධාන හවුල්කාරයා චූදිතයා වෙන්න ඕනේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. අපි මේ 2015 දී එතුමාගේ හැසිරීමත් වර්තමානයේ එතුමාගේ ක්‍රියාකලාපයත් අරගෙන බැලුවම අපට පැහැදිලි වෙන්නේ එක්ක මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා විදේශ ඔත්තු සේවාවක නියෝජිතෙක්, එහෙම නැත්නම් මේ රටේ එරෙහිව ක්‍රියාත්මක වෙන දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවෙක් කියලා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.